රජයේ වෛද්‍ය නාරංගික සංගමය තමන්ගේ නිලවරණය හෝ වාර්ෂික මහසභා රැස්වීම පවත්වද්දී නව ලෝක රෝහලට හෝ වෙනත් කිසිදු පෞද්ගලික රෝහලකට ආරාධනා පත්‍රය වන්නේ නැහැ. ඒකට හේතුව තමයි එහි ස්ථිර පදනමෙන් රජයේ වෛද්‍ය නිලධාරීවරු කටයුතු කරන්නේ නැහැ. කටයුතු කරන්න බෑ. ඒ මොකද රජයේ වෛද්‍යවරුන්ට බෑ ස්ථිර පදනමින් පෞද්ගලික අංශයේ සේවය කරන්න. හැබැයි දැන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරල්වරු අමල් හරිසිද සිල්වා ලිපි යවන්නේ මොකක් කියලාද? ප්‍රොෆෙසර් ලාල් චන්ද්‍රසේන ඇතුළුව සහ MYC ඉන්න ඩිපාර්ට්මන්ට් එකේ කියන්නේ ක්ලිනිකල් ඩිපාර්ට්මන්ට් එකේ ඉන්න MYC ඇතුළුව පර්මනන්ට් කාඩ් එක. ඒ කියන්නේ ස්ථිර පදනමෙන් මේ නවලෝක රෝහලේ වැඩ කරන දෙන්නෙක්ද ඇතුළුව තව 8 දෙනෙක් වෙවන්. ඒතුළු ඉතාම පැහැදිලි මේ අය මීට කලින් මේ GMOF එක ඒ වගේම තව නමකින් පීටෝගත ග්‍රේට් මෙඩිකල් ඔෆිසර්ස් ෆෝරම් කියලා මේ නම් දාන්නේ සමානව. ඒ කියන්නේ කෝක හැදුවත් එක කට්ටියක් අතර බෙල්ලා. එහෙනම් මේ අය දැන් එකපාරක් අපි දැක්ක ඔවුන්ගේ උත්සවයකට ගෙන්න ගත්තේ අර ඩ්‍රග් රෙප්ස් මේ ඩ්‍රග් කම්පැනිස් වල ඉන්න රෙප්ස් ලා. අපි ඒක ඔප්පු කරලා පෙන්නනවා මෙන්න මේ ආයතන වල අය තමයි මේ ඉන්නේ කියලා. ඒකටත් රාජසේන අරන් ගියා. ඔයාලා දන්නවා සේරම කුණු එකතු වෙන්නේ කොහෙද? බේරුවල් බොක්කට. බේරුවල් බොක්කට තමයි කුණු එකතු වෙන්නේ. ඒක කතාවෙටම කියනවනේ. සේරම කුණු එකතු වෙලා තියෙන බේරුවල් බොක්කට. ඒ වගේ මේ කට්ටිය එකට එකතු වෙනවා. රාජසේන අරන් දා ඇතුළුව. ඒක තැනකට මේ කට්ටිය එකතු වෙ යුතුමයි. මොකද එක වගේ ඒ විකාර රූප ටික එක තැනකට එකතු වීම තමයි සාමාන්‍ය ක්‍රමය. ඒකේ එක જાතිය කුණු එක තැනකට එකතු වෙනවා. එනිසා රාජසේන අරන් දා ලැජ්ජාවකුත් නැහැ. ගිහිල්ලා වෛද්‍යවරුන්ගේ රැස්වීම කියලා එකතු වෙනවා. එතන ඉන්නේ වෛද්‍යවරු නෙමෙයි. එනිසා රාජසේන අරන් දා හොඳටම පැටලිලා එහෙම නැත්නම් පැටලෙමින් තියෙනවා. මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න අග්‍රවිනිසුරුවරයෙක් ඇතුළුව බහුතරයක් මේ රටේ අවිවාදයෙන් පිළිගන්න මේන් ස්ටේක් හෝල්ඩර්. ඒක ප්‍රධානම පාර්ශවකරු රජයේ වෛද්‍ය නාරංගික සංගමය. ඒක අග්‍රවිනිශ්චයකාරුවේ මේ රටේ නඩු තීන්දුවකදී පැහැදිලි කරලා තියෙනවා මේ ප්‍රධාන පාර්ශවකරුවාගෙන් අහන්න නැතුව අඩුම ගානේ සමහර පාඨමාලා පටන් ගන්න ඉපා. ඒතොර එහෙම මූලික පාර්ශවකරුවෙක්ව චෝදනාවක් එල්ල කරලා සෞඛ්‍ය අමාත්‍යාලයට කියනකොට සෞඛ්‍ය අමාත්‍යාලය කියනලා තියෙන බෙහෙත් බාලයි සෞඛ්‍ය අමාත්‍යාලය නීතියට පිටින් කටයුතු කරලා තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාලය පාර්ලිමේන්තුවේ කියලා තියෙන බොරු සෞඛ්‍ය අමාත්‍යාලය බිලියන ගණනක වංචාවක් මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට කරලා තියෙනවා කියලා. සෞඛ්‍ය අමාත්‍යාලය කරන එකම දේ මොකද්ද? අපිට එන්තරවාසිය කියන්නේ යට බිලියනක් වගේ. ඒ කියන්නේ බිලියනේ උපරිම වටිනාකම. රාජිත් සේනාරන්දගේ උපරිම වටිනාකම බිලියනේ. සාමාන්‍යයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේට සේනක බිබිලි මහත්තයා කරපු සේවයට දෙඩි වැඩි සේවයක් කරා කියලා නෑ කියන්නේ. ඒ කියන්නේ සේනක බිබිලි මහත්තයා බිලියනට වඩා අඩුවෙන් මෙයා කියන විදිහට මේ වටින්නේ. මොකද මෙයා ඊට වැඩි සේවයක් කළා බිලියනේ වටින්. උපරිම ලාභය. එතකොට ඒ එන්තරවාසියක් කියවලා දැන් මේ මාධ්‍ය ආයතන වල තනියම ඇවිල්ලා අපි කියනවා පාළු ගෙවල් වල වළම් බින්දින්නේ නැතුව මහත්යෙක් විදියට අපේ එහා පැත්තේ සංගමේ රජයේ දන්ත වෛද්‍ය නාරංගික සංගමේ හිටපු ලේකම්වරෙක් කෙනෙක් අඩු ගානේ ඒ සංගමයට ගරුත්වයක් තියන්න අපිත් එක්ක මේ සංගම් දෙක එකට වැඩ කරනවා ඒ සංගම් වල ගරුත්වයක් තියන්න මහත්යෙක් විදියට එන්න අපිත් එක්ක විවාදයකට ඔබට ඕන නම් උදව්වට තව ඔබේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරල්වරයා හෝ සෞඛ්‍ය ලේකම්වරිය හෝ ඔබට අවශ්‍ය කරන හිතවත් ගැතිකම් කරන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරල්වරයෙක් හෝ ඔව් අමලර්ෂ මහත්තයා වැඩි හොඳ එතුමා ගොඩක් දේවල් දන්නේ නැහැ අරන් ආවට එතුමා දන්නේ කෙනෙක් දෙන දෙයකට අත්සන් කරන්න. ඒකෙදත් යමක් දන්නවයි කියලා හිතන අර ප්‍රියන්ත අතපත්තු වගේ කෙනෙක් හෝ කැමති කෙනෙක් අරන් අපේ පාර්ශවයෙන් දෙදෙනෙක් සමග එතුමාගේ පාර්ශවයෙන් දෙදෙනෙක් ඇවිල්ලා එතුමා ඇතුළුව මොකද රාජසේන අරන් නැතුව සාකච්ඡා කරලා වැඩක් නැහැ. මොකද ඊළඟ දවසේ තව බොරුවක් තව මාධ්‍ය ආයතනකට ඇවිල්ලා කියනවා. එනිසා රාජසේන අරන්ව කිරිතුර එයාගේ ඇඟේ බෝම්බ කෑලි හතරක් තියෙනවා. එයා දරපු මතවාදයේ පෙදිනෙ පෙදී ඉන්න. ඒතර එච්චර දුෂ්කරතාවලට මුහුණ දෙන කෙනෙකුට මම හිතන්නේ අපහසු වෙන එකක් නැහැ. රජයේ වෛද්‍ය නාරංගික සංගමේ නිලධාරීන් දෙදෙනෙකුට මුහුණ දෙන්න. එනිසා අපි නැවත නැවතත් කියනවා මේ රටේ ජනතාව කැමති මේක ඇත්ත දැනගන්න. මොකද මේ රටේ ජනතාවට ඇත්ත දැනගැනීමේ අයිතිය තියෙනවා. එහෙමනම් රාජසේන අරන් තවත් හැංගි හොරා ඉන්න එපා. තැන් තැන් වල මිනිස්සුගේ ගෙවල් වලට කළු තෙල් ගගහ මිනිසුන්ට තර්ජනය කර කර ඉන්න එපා. එන්න එළියට. ඇවිල්ලා අපි කතා කරමු.